නුවරඑළිය ගිහිල්ලා අර කැම්පස් එකේ කට්ටිය උයපු කෑම එක මතකද සිරිල් අයියට? ඔයාගේ වයිෆුත් හිටියා ළඟ. අන්න මතක් වුණා. මතකයි. ඔව්. සලාද කොළ හේදුවේ කවුද? නෑ නෑ ඒක ඇත්තටම ඉල්ලන් කාපු වැඩක්. ඒ කියන්නේ දැන් ඒ වයිෆ් ගේ යාළුව සෙට් එකක් ඉන්නවා මම ආදරෙන් මතක් කරනවා. මේ 10 දිනකට වඩා ආදරෙන්? නෑ නෑ වයිෆ්ට වඩා ආදරෙන් කියන්නේ යාළුවා හින්දා සෑහෙන කටු කාලා දිනනවා මම. මේ එයාලගේ 10 10 කල්ලියක් මං හිතන් ඉන්නේ. අම්මෝ සෙල්ලන්නේ. ඕ එයාලා ට්‍රිප් එහෙම යනවා. මං උඩ බැජ් එකේනේ. එයාලා යට බැජ් එකේනේ. ඉතින් එකපාරක් ට්‍රිප් එකක් යනවා නුවරඑළියේ. ඉතින් මේ මෙයාලා අර ඒ යාළුවන්ට මාරු විදියට මේ ඒක හින සහෝදර ට්‍රිප් එකකින් ඉන්නේ. මට ඒක වැඩි සෙට් වෙන්නේ නැහැ ඉතින්. මං උඩ බැජ් එකේනේ කොහොමද? ඒ ගිහිල්ලා ට්‍රිප් එක ගිහිල්ලා රැට වෙනකොට ගෑනු ළමයි ටික සෙට් වුණා. උයන්නම් අපි උයන්නම් කියලා. ටික අර සහෝදර ප්‍රේමේ වැඩි සහ මාර ඒක මාර බොන්ඩ් ගන්නෙ. ගෝ අපි උයන්නම් කියලා. බඳලත් නැහෙනේ. ඕ අපි උයන්නම් කියලා. මං කෝ මේ අපි උයන්න ඕනේ නැහැ කොල්ලෝ ගෑනු ළමයිට. නෑ නෑ අපි උයෝ මේ යාල මහන්සි වෙනවනේ එහෙම කියලා. පස්සේ ඉතින් මොනාරි ෆ්‍රයිඩ් රයිස් වගේ හැදුවා. මට තමයි සලාද මේ මේ කොළ මේව කරලා ලුණු දාලා එහෙම තියන්න තිබුණා. චරයි මම හේදුව ඉදින් මට පුළුවන් උපරිමේ. හරි ඉතින් මං ඉතින් එයාට කියන්නම්. මෙයා ඒ වගේ කියනකොට පොඩ්ඩක් මේ නංගි අනිත් වෙලාට ෆුල් ෆිට් එකේ ඉන්නවා. මෙලට මාර සීරියස්. දැන් මෙයා ඊට පස්සේ කැම කනවා. මෙයා කනකොට මෙයා සලාද විතරක් කන්නේ නැහැ. මෙයා හදපු එක කන්නේ නැහැ. එයාගේ ප්ලේට් එකේ තියෙනවා. ඉතින් ළඟ ඉන්නවා ගර්ල් ෆ්‍රෙන්ඩ් නංගි. නංගිගේ නම මතක් කරා? දනුෂිකා. දනුෂිකා. දනුෂිකා ළඟ ඉන්නවා. ඊට පස්සේ ආ මේක කන්නේ නැද්ද? මෙයා ඉතින් මූණත් බලලා අමුතු විදිහට නෑ මේ දැන් වගේ හොඳට ඇක්ට් ඉන්නේ නෑ කිව්වා. අරයා ඒක අරගෙන කොලේ කෑවා. භාගයක් කනකොට තමයි දැක්කේ අර කොළවල ඉන්නේ අහවල් එකේ කොලේ ඉන්නවා. ඔව් මේ මං එදුවට පස්සේ ගිහිල්ලානේ. පතාගෙන උතාගෙන අපේ. ඕ දෙලා නෑ දැන් ගෙදර දැනුත් ගෙදර සලාද කොළ 10 15ක් විතර හොදනවලු. ඔව්. ඔයා නෙමෙයි එයා. එයා. කියන්නේ හරියට හොදලා නෑ. නෑ නෑ හේදුව හේදුව පස්සේ අර මේ පණු ඉන්න තැනක තමයි තිබ්බේ ඒක. අපෝයෝ. නෑ 20ක් විතර හේදුව එකක තමයි ඔය හිටියේ. ඒකක් විතර කොහෙද? අනිත් දඩ අහුන්නේ.